හරි දැන් මුලින්ම මේ පටන් ගමු එහෙනම් මේ අපි 6 7 8 සෝරි මේ 6 නේ සෝරි 6 කරලා දිනවනේ 5 6 කරලා දිනවනේ සෙන්ටිමීටර් 1 සෙන්ටිමීටරක් කියන්නේ මිලිමීටර් 10 ඒක දන්නවනේ ඊට පස්සේ සෙන්ටිමීටර් 100ක් කියන්නේ මීටර් 1යි ඊළඟට මීටර් 1000ක් කිලෝමීටර් 1යි බලන්න ඒකේ ඉස්සෙල්ලා බලමු කොන්ඩක්ෂන් අභ්‍යාසේ මෙහෙම තියෙනවා හය අටනේ නෑ හත්වෙනි එක හරි 1540 මීටර් කියලා තියෙනවා මේක සමානයි කිලෝමීටර් කියනවනේ කිලෝමීටර් ලියන්න ඕනේ මේක ඒතර මෙහෙම ලියන්න තිබ්බොත් මොකද කරේ මේක බෙදුවනේ නේද මේක මීටර් නම් කිලෝමීටර් ගන්න කොහොමද අපි කරන්නේ 10 බෙදන්නෝ 10 බෙදුවා කියන්නේ මොකක් දශම ස්ථානවලට මොකක්ද උනේ ඉස්සලා පාඩේ මේ දශම ස්ථාන දැන් මෙතනනේ තියෙන්නේ දශම ස්ථානේ දශම ස්ථාන තුනක් පිටිපස්සට එන්න ඕනේ 10 බෙදනකොට එතකොට 1 2 3 මෙතෙන්ට එන්න ඕනේ එහෙනම් උත්තරේ 1.54යි නේ කිලෝමීටර් එහෙම තිබ්බා හරි ඊළඟට තව किलोमीटर देखाई दशम नहीं हताई पाह मेगर यान नॉने मीटर वाली इतना बड़ा मार्ग आना है किलोमीटर रावी मीटर का नॉने ये हम नाटक से दायिंग उड़कर आना नॉने एक यानी दशम स्थान है तुना क्या ना सराह दायिंग सराह डेन उड़ने की में देखाई देखाई तुम्हाई में देंगे दिलास तुम से अत्तबाही එතකොට 16 එක අභ්‍යාසය දැන් මාත්‍රකම දාගන්න එකතු වීම කියලා හරි ඊට පස්සේ මේක ලියන්න ඒක තියෙනවා මෙහෙම ගණන් ටිකක් තියෙනවා සෙන්ටිමීටර මිලිමීටර එහෙම තියෙනවා මීටර් හරි ඉස්සලා බලමු මේ දෙවෙනි ගාන පළවෙනි එක දෙවෙනි එක සෙන්ටිමීටර මිලිමීටර සෙන්ටිමීටර 13යි මිලිමීටර 6යි එකතුව සෙන්ටිමීටර 17යි මිලිමීටර 8යි හරි දැන් මෙතන මොකද්ද වෙන්නේ මතකද අටයි හයයි ඉන්නේ 14යි. එතකොට 14ම දාන්න තමයි මෙතන මිලිමීටර වැඩියම දාන්න පුළුවන් 9 නේ. වැඩිම ආගේ 9 නේ. කියන්නේ 10ක් වෙන්න දාන්න පුළුවන්. එතකොට මිලිමීටර 10ක් කියන්නේ 1 සෙන්ටිමීටර නේ. එහෙනම් මෙතන දැන් 10 14ක් වෙනවානේ 14න් 4ක් මෙතන තියලා ඉතුරු එක මෙහෙට දාගන්න. හරි. දැන් මොකක්ද වෙන්නේ? 3 1යි 4යි 4යි 7යි 11යි. 1යි මෙතන දෙකක් දැම්මම 30. එකයි සෙන්ටිමීටර මිලිමීටර 4යි නේ දැන් ඔහොම ගන්න පුළුවන් දැන් 6 වෙනි ගාන ඒක බලමු මෙහෙම තියෙන්නේ සෙන්ටිමීටර 57යි මිලිමීටර 8යි සෙන්ටිමීටර 8යි සෙන්ටිමීටර මිලිමීටර 7යි එහෙම තියෙනවා තුනක් තියෙනවා නේ එතන මේ සෙන්ටිමීටර මිලිමීටර ඉස්සලම 57යි 8යි 8යි 7යි 12යි 7යි හරි මේකෙන් දෙක තුන ගිරීමක් තියෙන නේ 8යි 7යි 15යි 15යි 7යි 22යි 22න් දෙකක් දානවා නේද දෙයක් මෙහෙට දානවා හරිනේ ඒ කියන්නේ මිලිමීටර 20ක් කියන්නේ සෙන්ටිමීටර දෙකක් කියලා මෙහෙට දානවා හරි එතකොට 2යි 7යි 9යි 9යි 8යි 17යි 17යි 2යි 19 9 ගාම එකක් ඉතුරුයි නේද 5යි 6යි 6යි 7යි 79 මිලිමීටර 2යි දැන් 4යි මොකද්ද කියන්නේ මීටරයයි සෙන්ටිමීටර 23ක් තියෙනවා. ඊට පස්සේ මීටර 2යි සෙන්ටිමීටර 9යි මීටර 1යි සෙන්ටිමීටර 73යි. නේ? මෙහෙම කම්මි කූරු තුනක් තියෙනවා. දැන් අහනවා ඉන්න දෙකක් තෝරාගෙන යකඩ කූරු වල දිග වෙනස් වෙනසේ. එක ගැලින් පාස් වීමෙන් ලබා ගත හැකි දිගම කූරු සහ කෙටිම කූරු. දැන් ඕනේ. එතකොට දැන් දිගම කූරු ගන්න නම් අපිට ගන්න වෙන්නේ මොනවද? දිගම කූරු ගන්න හදා ගන්න නම් අපිට එකතු ගන්න වෙන්නේ දිගම කූරු දෙක නේ? හරි එදික ගන්න ඕනේ. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? දැන් මෙතන තියෙන දිගම කූරු දෙක හොයා ගන්න වෙනවා. 1යි මීටර සෙන්ටිමීටර 9. ඔව් 9යි ඊට පස්සේ 1යි
මීටර සෙන්ටිමීටර 70. 73 නේ. හරි. ඒක තමයි ගන්න මේ. අන්නෝ ගන්න මේ. නේ. හරි. එහෙනම් උත්තරේ මොකක්ද? 9 3 12යි 1ක් විතරයි විතර 7 1 8යි 2 1 3යි. මීටර 3යි සෙන්ටිමීටර 82යි. දිගම කූර. ඊට පස්සේ කෙටිම කූර ගන්න නම් කොඩි මේ පොඩිම දෙක ගන්න වෙනවා. ඒ කියන්නේ මීටර 1යි සෙන්ටිමීටර 23යි. किलोमीटर මෙතන බින්දුවෙන් බින්දුවක් බින්දුවයි හරි බින්දුවෙන් බින්දුවට ගමන් බින්දුවයි තුනෙන් පහ අඩු ගන්න බෑනේ මේක ගත්තට පස්සේ කිලෝමීටරයක් කියන්නේ මීටර 1000ක් වෙනවා හරි 13ක් වෙනවා නේද නේ 13 අඩු ගනින් පහගෙන 8යි දැන් මෙතන තියෙන එකක් ගියින්ද 11යි 11යි 8ක් ගියාම 3යි අඩු කරාම 3යි උත්තරේ කිලෝමීටර 3යි මීටර 800යි හරි ඒක ගන්න පුළුවන් මුලින්ම හතර වෙනි එකනේ හතර වෙනි එකේ මොකද වෙන්නේ මීටර් ටැංකියේ ගැඹුර තියනවා මීටරයි සෙන්ටිමීටර 30යි මීටර් සෙන්ටිමීටර් නේ ඒ අඩු කරන්න ඕනේ දැන් තියෙන ප්‍රමාණය 80යි සෙන්ටිමීටර් 80යි මීටර් 0යි සෙන්ටිමීටර් 80යි අඩු කරලා අපේ උත්තරයක් ආවනේ ඒ තොර මොකද වෙන්නේ? ත්‍රේඩ් මොකද වෙන්නේ? අනයි නේ. ඔව්. දැන් මෙතන බින්දුව බින්දුව බින්දුවයි හරි. 3ෙන් අර කඩු ගන්න බෑනේ. එකත් එහා පැත්තෙන් ගත්තම 13 වෙනවා නේ. 13 8ක් කියන්නේ 5යි නේ 50යි. සෙන්ටිමීටර 5යි නේ. 4 වෙනි එකට එන්නේ. ඊළඟට බලමු 5 වෙනි එක නේ. ඔව් 5. අහේ මේ මීටර 15යි. මීටර 15යි සෙන්ටිමීටර 0යි හරි. ඒ කාණුවේ සම්පූර්ණ දිග. දැන් නිම ගල්ලා තියෙන්නේ මීටර 3යි සෙන්ටිමීටර 40යි. ඒතර අඩු කරන්නේ එහෙම. දැන් මෙතනත් බින්දුවෙන් බින්දුවක් බින්දුවයි මෙතන එකක් ගන්න වෙනවනේ 10 න් 4ක් 6යි. මෙතන දැන් තියෙන 4. 4 න් 3ක් 1යි 11යි. බින් ආ උත්තරේ. බින්දුව ආවේ බින්දුව නේද? නෑ නෑ. 11යි නේ මීටර 11යි සෙන්ටිමීටර 60යි. හරි කොහොමද? ඊට පස්සේ 6. 6 වෙනි එකට මොකක්ද තියෙන්නේ? ඒකේ වෙන්නේ කිලෝමීටර 10යි දුර තියෙන්නේ. හරි සම්පූර්ණ දුර කිලෝමීටර 10යි මීටර වලින් ගත්තොත් බින්දුවයි මීටර බින්දුවයි. දැන් එයා ගිහිල්ලා තියෙනවා කිලෝමීටර 8යි මීටර 850ක් ඉවර කරලා තියෙනවා. එහෙනම් ඉතුරු ටික ආලා තියෙන්නේ නේ. අඩු කරන්න තියෙන්නේ. මෙතන බින්දුවෙන් බින්දුවක් බින්දුවයි මෙතන අඩු කරන්න ගෑනේ බින්දුවෙන් පහක්. මේ වත් එකක් ගත්තට පස්සේ මොකද වෙන්නේ? දෙන්නා මේ 10න් 5 5යි. ඊට පස්සේ මෙතන මෙතන නෑ ඉතුරු වෙනවා කියද්දි 9 නේ. 9න් 8ක් 1යි. හරි. දැන් මෙතන අපි ගත්ත එකක් ගත්ත ඉන්නේ 10න් 9 ඉතුරු වෙලා තියෙන්නේ. 9න් 8ක් අඩු කරාම 1යි. කිලෝමීටරයයි මීටර 150යි. හරි උත්තරේ ගේන්න. හරි. එකකට උදාහරණයක් කෙලින්ම ගමු 16 3 අභ්‍යාසය කෙලින් බලමු. ඒකේ ගමු දෙවෙනි එක නේද? පළවෙනි එකේ ප්‍රශ්න දෙවෙනි කොටස හරි. සෙන්ටිමීටර 12යි මිලිමීටර 7යි. ගුණ කිරීම 5. දැන් මෙහෙම දිනනවා. දැන් මේක කරන්න කලින් අපිට මොකද කරන්න පුළුවන්? මේ වගේ ලියා ගන්න පුළුවන් මොනවා? අරනේ සෙන්ටිමීටර් ලියා ගන්න මිලිමීටර් ලියා ගන්න සෙන්ටිමීටර් 12යි මිලිමීටර් 7 ගුණ කිරීම 5 ඔව ලියුවා නේ දැන් ඒතර ඉස්සලම 7 5 35යි නේ 35 මෙතන 35ම දාන්න බෑනේ මිලිමීටර් දාලා පුළුවන් වැඩිම ගාන 9 නේද එහෙනම් 35ෙන් 5 මෙතන දාලා 3ක් ඉතුරුයි පැත්තකින් ලියා ගන්න 7 5 35ෙන් 5 දැම්ම 3ක් ඉතුරුයි දැන් ගන්න 5 වරක් දෙක
10 10 මේ 3යි 13යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි 5 වරක් 1 5යි 5යි මේකයි 6යි सेंटीमीटर मिलीमीटर पाई उत्तरे हरे दूसरे काम हो अभी पास्से निकाल दें मेरी देवनी का ना दें पास्से निकाल ओ पारे किलोमीटर मीटर दिए नहीं हरे देवे मैं हमें क्या बात दें मैं मिलीमीटर और दाहन बोला हूँ ऊपर में कार ना मैं मिलीमीटर ना मैं पास्से दहाई दान बैन दहाई डे दहाई दमर The make them but the meter in the meter ready magana plum promane with the heat. The metana may ready magana the high and put him again and meter the high than blue. Meter meter ready magana? See it. Eat a pass animal and better unknown. Can Aruna me a dali or villa? See you the arena better middle with Ara? Have a better unknown. Pardon me? That's a metallic put the Mildaharanga kilometer meter the end. I'm sorry, metal and kilometer meter the end. එන මෙතන මීටරේ වැඩිම ගන්න දාන්න පුළුවන් 1000යි. ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව 999යි. නේ. මොකද කිලෝමීටරයක් කියන්නේ මීටර 1000යි. හරිද? දැන් මෙහෙම ආවනම් අපිට සෙන්ටිමීටර මීටර ආවනම් එහෙනම් මී සෝරි මේ මීටර සෙන්ටිමීටර ආවනම් සෙන්ටිමීටර වැඩිම ගන්න 100නේ. ලියන්න පුළුවන් උඩරිම ගන්න 99. ඉතුරු ටික අනිත් පැත්තට දාගන්න. නේ. මිලිමීටර නම් 10යි උඩරිම ගන්න. सेंटीमीटर ना सी आई किलोमीटर मीटर ना दाई ठीक है लिया ना बोला नामे आई मित्र आनु नामे इधर नामसी आनु नामे हरे यार उत्तर में बात मित्र ना भी कहूँ किलोमीटर किस पहाई मीटर हाथा है मीटर हाथा में हम निकाल लिया बिंदु आई हाथा बिंदु आई बिंदु आई हाथा हम लिया ना मुझे मित्र ना अनिवार्य है मां नहीं मैं तो निकाल के जाना पड़ेगा मैं तो आपका निकाल दागना पड़ेगा सेंटीमीटर मीटर सेंटीमीटर दिख बोलते हैं मनी मैं तो अनिवार्य है आपका दुबारा दागना नॉन हिंदा में है मनी आना बिंदु है हाथ गिर किलोमीटर इस पाई मीटर हाथ आई निकाल हाथ आई मरे उनके लिए महाय नत्ता मार दिन है नत्ता निकाल हाथ दम होते मार दिन ना मेहे माँ होते मीटर ने अभी हाथ सी जाइए ये बात नहीं हर नहीं मीटर किलोमीटर की अन्य अनिवार्य है मैं तो අංක තුනක් දාන්න පුළුවන්. ඒ කියන්නේ 0.7 අනිවාර්යෙන් දාන්න. හරි දැන් මෙතෙන්ට ආවත් එහෙම අපි හිතමු මීටර 3යි කියලා. සෙන්ටිමීටර අපි හිතමු දෙකක් ආවා කියලා. දෙකක් කියන්නේ 0.2. නිකන් දෙක නෙමෙයි. හරිනේ. දැන් උත්තර ගන්න පුළුවන්. 6 වරක් 7 42යි නේ. එතකොට දෙක දානවා 4ක් ඉතුරුයි. 6 වරක් 0.0 මේ 4යි. हाई वाला बिंदु आय बिंदु आय अतः हवालिस देगाई देंगे ना हाई वाला पाह ती हाई ती एन बिंदु आय तुम्हाँ किधर हुई हाई वाला तूना दहा आटाई तूनाई विषय का विषय का ओ अतः उत्तरे वेन किलोमीटर देसी दहा है मीटर हवालिस देगा ये हाई नहीं कर नहीं किलोमीटर देगाई मीटर हार ऑफ़ ये पना उनकी में दास है मतलब तोड़ना में दशम स्थान का आना पुलो मतलब मैं अभी गाने जरा किलोमीटर देखा ही मीटर हार से ये पना है मेरी मजाक से नहीं हमारे आना पुलो ऐसा कोट मगर देने ये हमारे तब मैं सांपूर्ण ओक्को में लिया करना पुलवा मीटर रही नहीं तो मतलब आप लिया थे किलोमीटर सा मीटर नहीं मैं कल लिया करना पुलवा सांपूर्ण लिया करना मीटर रही कहने दे जा सार से ये पहाड़ के लिया करना पुलवा मीटर मैं ඊට පස්සේ බලමු මොකද ගන්න 16. එහෙම ගන්න උත්තර ගන්න පුළුවන්. හරි. දැන් අපි මෙහෙම ගමු කිලෝමීටර තියලා. මෙතන ඉස්සලා මෙතන 6 පටන් ගන්න වෙන්නේ. අයි 6 වරක් බිංදුව බිංදුව. 6 වරක් 5 30යි. බිංදුවක් දානවා 3ක් ඉතුරු. 6 වරක් 4 24යි. 3යි 27යි. 7 දානවා 2ක් ඉතුරු. දැන් මෙතන අංක 3ක් දාලා ඉවරයි. දැන් මෙතන 4ක් දාන්න බෑ. එහා පැත්තට යන්න ඕන. 6 වරක් 2 12යි 2යි
එක්වරක් හතර හතරයි එක්වරක් දෙක දෙකයි දැන් උත්තරය ගන්න කොහොමද එකතු කරනවා නේ මෙතන බිංදුවයි බිංදුවයි 12යි 2යි එකක් ඉතුරුයි මෙතන 9යි 3යි නේ හරි දැන් අන්තිම උත්තරේ මොකද්ද වෙන්නේ අපිට ගන්න පුළුවන් මේ උත්තරේ නේ කිලෝමීටර් 39යි මීටර් 200යි හරි ඔය ඉතින් අන්තිම උත්තරේ අපි ගන්නවා නම් අනිත් නමේ ගන්නවා නම් කිලෝමීටර් මීටර් මෙන්න මේක අපි එයා ගන්නවා නිකම්ම මීටර් වලින් ඒ කියන්නේ කිලෝමීටර් දෙකක් කියන්නේ මීටර් 2000යි 450ත් එක්ක 2450යි නේ මීටර් එහෙනම් වැඩි කරන්නේ 16 ඒතර උත්තරේ මේක මෙනවා හරි 39200 මෙනවා හරි මේනේ මීටර හරි හරි මේ උත්තරේ මීටර එන්නේ එතකොට මේක වෙන් කරන්න පුළුවන් මෙතන ඉන්නේ කිලෝමීටර් 39යි මීටර් 200යි එහෙම ලියන්න පුළුවන් ඈ නැත්නම් අපි මෙහෙම ලියන්න පුළුවන් කිලෝමීටර් වලින් ලියමු මේක කිලෝමීටර් වලින් ඒ කියන්නේ 2.45යි 0 කිලෝමීටර් වලින් නම් එකත් ගන්න පුළුවන් 16 ගුණ කරලා නේ ඒත් එකම උත්තරේ ගන්න හම්බ වෙනවා හරි දැන් අපි දු මෙහෙම පොඩි දැන් ඔක මේ ශිෂ්‍යත් කාලේ අහපු ගානක් නේ ශිෂ්‍යත් කරානේ දෝ කොහොම කරලා තියෙනවා නේ පොඩි ගාන එහෙම කරලා තියෙනවා මං හිතන්නේ හරි දැන් අපි දුම පොඩි පොඩි හතරක් තිබ්බා එහෙනම් මේක ගියත් නේද පරතර කණු හතරයි නම් පරතර කීයද පරතර කීයද 3යි නේ හරි පොඩි 100ක් තිබ්බොත් කීයද පරතර 100ක් තිබ්බොත් එකක් අඩු වෙන්න ඕනේ 99 1000ක් තිබ්බොත් ඔව් 1000ක් තිබ්බොත් 999 එහෙනම් මෙතන දැන් පොඩි 21ක් තියෙනවා නම් පරතර කීයක් තියෙනවද එහෙනම් පරතර ගාන 20යි නේ එකක් අඩු වෙනවා අනිවාර්යයෙන් එකක් අඩු වෙනවා ඊට පස්සේ ගන්න තියෙනවා මොකද්ද පළමු කොඩිය හා විශේෂපන කොඩිය අතර දුර සොයන්න ආ දැන් පළමු කොඩිය මෙතන තියෙනවා ඊට පස්සේ කොහොම ගිහිල්ලා විශේෂපන කොඩිය මෙහෙම තියෙනවා දැන් මේ දෙන්න අතර පරතර කීයක් තියෙනවද පරතර 20යි තියෙන්නේ නේ ඒ කියන්නේ අර සෙන්ටිමීටර් මීටර් 5යි සෙන්ටිමීටර් 25 කියන පරතර 20ක් තියෙනවා. ඒ වගේ පරතර 20ක් ගන්න ඕන. ඔන්න ඔකයි අහලා තියෙන්නේ. හරිනේ. එහෙනම් උත්තරේ ගන්න කොහොමද? මේක මුල් කරන් තියෙන්නේ. මීටර් 5යි සෙන්ටිමීටර් 25යි. මීටර් සෙන්ටිමීටර්. ගුණ කිරීම 20. හරි. එතකොට මොකක්ද තියෙන්නේ? බිංදු වරක් 5 බිංදුවයි. බිංදු වරක් 2 බිංදුවයි. බිංදු වරක් 5 බිංදුවයි. ලියුවා. 2 වරක් 5 10යි. බිංදුව 1ක් ඉදුවු. 2වරක් 2 4යි. 4 1යි 5යි. 2වරක් 5 10යි නේ. දැන් බලන්න මෙතන බිංදුවයි මෙතනත් බිංදුවයි මෙතන 5යි 105යි. 105යි මීටර් නේ. දැන් උත්තරේ වෙන්නේ මීටර් 105යි. අන්තිම උත්තරේ. සෙන්ටිමීටර් බිංදුවයි. 15යි. 0.75යි 5. ඒ වගේ 15 සෝරි 35ක් ගන්නවා 35 ගුණිතේ ගන්නවා දැන් මෙතන 5 5 25යි 2ක් ඉතුරුයි 5 4 4 37යි සෝරි 35යි 2යි 37යි 3ක් ඉතුරුයි 5 4 5 25යි ආයි 3යි 28යි දැන් ඉතුරුයි 5 4 5 5යි මේ 2යි 7යි 3 වරක් 5 15යි 1ක් ඉතුරුයි 3 වරක් 4 21යි 1යි 22යි 2ක් ඉතුරුයි නේ තුන් වරක් පහ 15යි ආයි 2යි 17යි 7 දැම්ම එකක් ඉතුරුයි තුන් වරක් 3යි 1යි 4යි 5යි 12යි 11යි ඔන්නේ නැණි එන උත්තරේ වෙන්නේ දැන් අපි දශම ස්ථානයේ දාන මේ කෙලින් දැන් මේ කෙලින් මේ දශම ස්ථානයේ දාන ඕනේ හරි මේ හැම සංඛ්‍යාවම කෙලින් ලියන්න දැන් මේ පහ කෙලින්ම ඔක්කොම ලියවෙන්න ඕනේ පහේ ඒවා මේ හත කෙලින් ඔක්කොම හතේ ඒවා මේ පහ කෙලින් ගන්න හරි අද වෙන්නේ නැහැ එහෙනම් දැන් මේ දශම ස්ථානයේ කෙලින්ම මෙහෙම පහල කරා මෙතෙන් බලා ගන්න ඔන්න ඔන්න හරි අන්න එහෙම කරාම ලේසි නැත්තම් මේ හැමතැනම ලියන්න බෑ හරි
එහෙම කරොත් එහෙම වාදිනා දශම ස්ථානෙ. උත්තරාංගේ දැන් සාමාන්‍ය උත්තර නිකන් ගන්න ඕන කරලා අන්තිම දශම ස්ථානේ දාගන්න. හරි. දැන් උත්තරේ මොකද 551.25 සෙන්ටිමීටර. සෙන්ටිමීටර් 100ක් තමයි මීටරයක් කියන්නේ. එහෙනම් මීටරයට හරවන්න සෙන්ටිමීටර් අපි 100ෙන් බෙදන්න ඕනේ. සෙන්ටිමීටර බෙදනවා 100ෙන්. එතකොට මීටර වෙනවා. ඒ කියන්නේ බෙදීම කියන්නේ දැන් 551.25 නේ තියෙන්නේ. මේක 100ෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ දශම ස්ථාන දෙකක් පිටිපස්ස යන්න ඕනේ. 1යි 2යි මෙතෙන් දෙන්න ඕනේ. 5.5 1යි 2යි 5යි. මීටර්. වෙනවනේ 100ෙන් බෙදන්න අයියෝ. 16යි 4 අභ්‍යාසෙ. 16යි 4 අභ්‍යාසෙ බලමු. එකේ දෙවනි ගානේ සුළු කරන්න කියලා තියෙනවා. හරිද? සෙන්ටිමීටර 96 මිලිමීටර 6 බෙදීම 4. සෙන්ටිමීටර 96යි මිලිමීටර 6යි බෙදීම 4. මෙතනදී පහත අපි කරන්නේ. මේකදී අපිට මෙහෙම ලියන්න පුළුවන්. දැන් සෙන්ටිමීටර මිලිමීටර. මේ ඔක්කොම ලියා ගන්න පුළුවන් මිලිමීටර වලින් නේද? ඔක්කොම එක ලියන්න පුළුවන් මිලිමීටර වලින්. එතකොට අපිට ලියා ගන්න පුළුවන් 96යි මෙතන 6යි 960ක් තියෙනවා සෙන්ටිමීටර 960යි මෙතන 6යි 966ක් තියෙනවා මිලිමීටර නම්. මේ ඒක බෙදීම 7. අන්නේම හරවා ගන්න පුළුවන්. දැන් මේක ලියලා තියෙන සෙන්ටිමීටර මිලිමීටර නේ. අපි ලියා ගන්න මේ සම්පූර්ණ කියලා ගන්න පුළුවන් මිලිමීටර වලින් නේද? එතන මිලිමීටර මෙතන 96ක් කියන්නේ 908යි නේ. 10 වැඩි වෙන්න බෑ මිලිමීටර 10 වැඩි වෙන්න බෑ සෙන්ටිමීටර 960ක් තියෙනවා මෙතන 10 වැඩි වුණාට පස්සේ. 960යි මෙතන 6යි 966යි. දැන් දැන් ඕනේ මේ හතෙන්නේ. එතන 966යි. අතෙන් බෙදන්න තියෙනනේ. 9ට 7 1යි 4ක් 1 7යි 2ක් ඉතුරුයි 26ට 7 ඒවා 3යි 4ක් 3 21යි නේ 5ක් ඉතුරුයි මේ 6 පහල ගත්තාම 56 56ට 7 8යි 4ක් 8 56 නේ බිංදුවයි හරි දැන් උත්තරේ 138යි මිලිමීටර හරි ඒ කියන්නේ සෙන්ටිමීටර නම් කීයද 13යි මිලිමීටර 8යි එහෙම ලියන්න පුළුවන් එහෙම නැත්නම් කෙලින් මුත්‍ර ගන්න පුළුවන් නිකන් බෙදලා. දැන් 96 මිලිමීටර් සෝරි සෙන්ටිමීටර් නේ. මිලිමීටර් කොහොම ඔන්නව තියෙනවා. මිලිමීටර් 8යි නේ. 6. ඒක ඔන්නව බෙදන්න. හරකට. මේ වගේම දීර්ඝ බෙදීම ගන්න පුළුවන්. මිලිමීටර් සෙන්ටිමීටර් 96යි මිලිමීටර් 8යි. සෝරි 6. 6. කොහොම නිකාලීලා ගන්න පුළුවන්. දැන් අර වගේ බෙදන්න ඉස්සලා 9ට 7 ඒවා 1යි. එතකොට එතු වෙනවා දෙකක් දැන් 26ට බලන්න 26ට 7 ඒවා 3යි 4ක් 3 21යි නේ 5ක් ඉතුරු දැන් මේක පහට ගන්න 56 අර වගේ තමයි එතකොට මෙතන සෙන්ටිමීටර ඉවරයි හරි සෙන්ටිමීටර ඉවරයි දැන් යන මිලිමීටර වලට හරි 56ට මිලිමීටර සෝරි 56ට 7 ඒවා 8යි නේ 4ක් 8 56යි අන්න එහෙම ලියා ගන්න පුළුවන් හරි නේ ඒ කැමති විදියට දාගන්න ප්‍රශ්නයක් නැහැ किलोमीटर देगा है मीटर 750 बेदी में पा किलोमीटर देगा है मीटर 750 बेदी में पा तो मेरा तरह के कम देखे में गाना पुलु अन्य देखो संपूर्ण में लिया किलोमीटर वाली लिया में लिया ने मीटर लिया ने ये मली ऊपर पे मेरा मीटर लिया भी करता किलोमीटर किया ने मीटर दाह है तब उधर देखा किया ने दाह है जिला 750 है नहीं इनका पहले बजानती तो उधर विषय आता था पहले वह पहाई फसर पहाई विषय पहाई දෙකක් ඉතුරු යයි 25ක් වෙනවා 25ට 5යි වසර 5 25යි ඉතුරු බිඳුවයි මේ බිඳුව පහළට ගත්තාම බිඳුවට 5 ඒවා බිඳුවයි නේ වසර බිඳුව බිඳුවයි බිඳුවයි 550 මීටර හරි එහෙම ගන්න හුළු ඔයයි හරි ඒක ලියා ගන්න මෙහෙම 90 96ක් තියෙනවා නේ ඒ ඒ අතර දුර නේද 14ක් එනවා මීටර. එතකොට දැන් මේක අතර මුලින්ම හොයා ගන්න එපා පරතර ගන්නනේ. පරතර තියෙන්නේ කණු 6ක් තියෙනවා නම් පරතර 5යි නේ. එකක් අඩු වෙනවා 5යි. කණු 10ක් නම් පරතර 9යි. දැන්
මෙතන 96 කන්න තේරවනේ පරතරය. 1 2 3 4 5. දැන් අපි ගන්න මෙන්න මේ කණු දෙක අතර පරතරය. ඒ කියන්නේ මේ 14 කියන එක නේද? මීටර 14 කියන එක. මේ දන්නව නේද? පහෙන්. මේ පරතර පහෙන් පහෙන් බෙදන්නේ පැනේ. ඒ කියන්නේ දැන් මීටර දැන් 14 කියන්නේ අපි ලියාගම මෙහෙම මීටර බිංදු අක්ෂරය. මීටර 14යි සෙන්ටිමීටර බිංදු අපි ලියාගම මොකනේ? එම ලියන්න පුළුවන් නේ මීටර 14 කියන එක. ඒ කියන්නේ සෙන්ටිමීටර නිකන් 14 1000 කියලා ගන්න. 14 1000 බෙදුම් 5. හරි. 14 ට 5 ඒවා 2යි. පස්සාවේ 10යි. 4ට 5 ඒවා 8යි. පස්සරක් 8 40යි. බිංදුවයි පස්සේ බිංදුවට බිංදුවයි මෙයාට බිංදුවයි නේ. උත්තරේ මහා 2800යි. සෙන්ටිමීටර. හරි. ඒ කියන්නේ අපිට මෙහෙම ලියන්න පුළුවන් ඕන. ඒ කියන්නේ මීටර නම් 28යි නේ. සෝරි. මේ මේ ෂර් නෙමෙයි. දැන් 2800 හරි. දැන් මෙතන 28ට දැන් 40යි. 8 දැන් මායි ඊපස් බිංදුවයි. මේ බිංදුවට බිංදුවයි. පසර බිංදුව බිංදුවයි ඊපස් මෙතන බිංදුව ගත්තාම හරි. ඒතර උත්තරේ වෙන්නේ පහෙන් බෙදුවම 14000 සෙන්ටිමීටර. පහෙන් බෙදලා තියෙනවා නේ. එතකොට 2800. ආසෝරි මෙන්න මෙතන වඩා කරුණා 14000 මේ 2800යි නේ. 10 වැඩි වෙන්නේ නැහැ නේ සෙන්ටිමීටර මීටර මෙතනනේ. වැඩි වෙන්නේ 100 ngari පොඩ්ඩක් අරදී දින්න ngari 100 වැඩි වෙන්නේ. එතකොට 280යි. දැන් මෙතන සෙන්ටිමීටර මීටර කරාම හරිද? 10 වැඩි ගන්න නැහැ 100 වැඩි කරන්නේ. එතකොට සෙන්ටිමීටර මීටර 14ක් කියන්නේ සෙන්ටිමීටර නම් 1400යි. 14 ඒවා 100ක්. 1400. එතන 1400 මේ පයින් මෙදුම් උත්තරේ 280 සෙන්ටිමීටර. ඒ කියන්නේ මීටර නම් 2යි සෙන්ටිමීටර 80යි නේ. දැන් මේකට තමයි පරතරය. මේ දෙක අතර පරතරය එන්නේ මීටර 2යි සෙන්ටිමීටර 80ක් කියලා එන්නේ. දැන් පරිමිතිය ලියනවා. හරි. ඉස්සෙල්ලාම තියෙන පළවෙනි එක සමපාත ත්‍රිකෝණයක පරිමිතිය. සමපාත ත්‍රිකෝණයක පරිමිතිය. ත්‍රිකෝණයක පරිමිතිය. හරි. ඒ කියන්නේ පාද තුනම සමාන මේ ත්‍රිකෝණය තමයි සමපාත ත්‍රිකෝණයක් කියන්නේ. දැන් අපි ගමු මේ එක පාදයක් දිග අපි හිතමු A කියලා සිම්පල් A කියලා. එහෙනම් පාද තුනම එන්න ඕනේ A නේ. මේකත් A මේකත් A මේකත් A. එහෙනම් මේකේ අපි පරිමිතිය අපි දානවානේ සිම්පල් සාමාන්‍ය කැපිටල් P දා. P කියලා ලියනවා පරිමිතිය. සමානයි මොකද්ද? A ධන A නේ. ඒ කියන්නේ A ඔක්කොම තුනක් තියෙනවා. 3යි A. ඊළඟට දෙවෙනියට තියෙන්නේ සම චතුරස්‍රයක පරිමිතිය. සම චතුරස්‍රයක පරිමිතිය. ඒකත් මේ වගේ නේ. පාද හතරම සමානයි. අපි හිතමු පාදයක් L කියලා නේ. L හැම එකම L. එහෙනම් මේකේ පරිමිතිය P සමානයි L ධන L ධන L ධන L නේ. L ධන L ධන L ධන L. ඒක ඔක්කොම L හතරක් තියෙනවා. 4යි A. ඊළඟට ඍජුකෝණාශ්‍රය. ඍජුකෝණාශ්‍රයක පරිමිතිය. මෙම අදින ඍජුකෝණාශ්‍රය නේ. ඍජුකෝණාශ්‍රයේ මේ අපි ගමු දිග L කියලා. එහෙනම් මේ අනිත් පාදෙ සම්මුඛ පාදෙත් L. ඊට පස්සේ මේ පළල අපි ගමු B කියලා. එහෙනම් මේ පාදෙ B. දේරා. දැන් මේක අපිට ගන්න පුළුවන් B සමානයි දිග L ධන මෙතන B පළල ආයිත් L එකක් තියෙනවා. ආයි B එකක් තියෙනවා. එතන මොකක්ද දැන් එන්නේ L ධන L කියන්නේ L 2යි. 2යි. ඊට පස්සේ B ධන B 2යි B. මෙතන මේ දෙක පොදි මේ දෙක පොදු වින්න වරහණක් තමයි දෙක ගන්න පුළුවන් එළියට. මේ දෙක වරහණෙන් දාලා ඊට පස්සේ මෙතන L තියෙනවා. ධන මෙතන B තියෙනවා. එහෙම ලියන්න පුළුවන් වරහණේ නේ. වරහණෙන් කරන්නේ මේ ගුණ කිරීමේ මේ පද දෙකේම තියෙන පොදු පදේ ඊට ගන්න එක. එළියට ගන්න.
මේකෙන් දෙක මේකෙන් දෙක තියෙනවා පොදු වෙලා තියෙනවා හරි එතන පොදු සංඛ්‍යා එළිය එළියලා දාන වරහණ දාලා මෙතන ලියනවා ඉතුරු සංඛ්‍යා දෙක දෙවාරයක් L2L දෙවාරයක් L2L හරි ඊට පස්සේ මෙතන දෙවාරයක් B 2B දිග හතරක් වූ සමතල ප්‍රක්ෂේපයක් තියෙනවා නේ එතන මේකේ උත්තරය ගන්න මොකද්ද පරිමිතිය වෙන්නේ පාදයේ දික තියනවානේ ඒ වගේ හතර ගුණයක් නේ හතර වරක් හතර එනේ හතරයි ඒනේ නැත්තම් කෙලින්ම ලියන්න පුළුවන් නැත්තම් හතරේ වල හතර ධන හතර ධන හතර වම ලියන්න පුළුවන් හරි එකපාරටම උත්තරේ ගමු ගෙලින්ම හතරයි ඒ කියලා අපි ගත්තේ පාදයේ දික වාරයක් හතර එතන හතර වරක් හතර 16 අනේ ඊළඟට ගන්න තියෙනවා අපිට දෙවෙනි එක ඍජුකෝණාශ්‍රයක් තියෙනවා ඍජුකෝණාශ්‍රය පරිමිතිය මොකද්ද ගත්තේ දෙකයි L ධන දෙකයි B දික වර්ගයේ දෙගුණයක් පල් වර්ගයේ දෙගුණයක් ඒ කියන්නේ දෙවාරයක් L ධන B මෙන්න මෙහෙම ගත්තා ඒ කියන්නේ දෙවාරයක් දිග කීයද 6යි දෙවාරයක් පළල 3යි 6 ඒවා දෙකක් තියෙනවා 3 ඒවා දෙකක් තියෙනවා එහෙම වෙන්නේ නේ එතන මොකද්ද 6 වරද්දේ 12යි ධන 3 වරද්දේ 6යි එතකොට 18යි 18 එනවා නේ හරි ඊට පස්සේ ගන්න බලන්න මේ ඉතුරු දෙකක් ගන්නවා තනින් 3 4ක් ගන්න බලන්න 0.4 ඒවා දැන් පරිමිතිය සමානයි 4යි a නේ දිග වර්ගයේ 4 ගුණයක් නේ නේ ඉතින් 4 වරක් 2.4 කී දෙන්නේ ගුණ කරන්න ඕනේ මෙතන 2.4 වගේව 4ක් මෙතන 4 වරක් 16යි නේ 16 එකක් ඉතුරුයි 4 වරක් 2 8යි 1යි 9 9.6 නේ සෙන්ටිමීටර් කොහොම ගන්න පුළුවන් හරි ඊට පස්සේ අපි පළවෙනි එක දෙවෙනි එක කොහොමද ඒකත්තේ දිග 24ක් වූ පළල 5ක් වූ ඍජු කෝණාශ්‍රයාකාර පිගන් වඩලක පරිමිතිය දිග 24යි පළල 5යි අර වගේම ගන්න පුළුවන් නේ පේනවද 24 ඒවා 2යි කියන්නේ මෙහෙම මෙහෙම ගත්තොත් එ මොකක්ද වෙන්නේ දෙවාරයක් L ධන B කියලා ගන්න පුළුවන් දැන් මම මේ ගත්ත ක්‍රමයට එතකොට 2 එළියෙන් දාලා L කියන්නේ දිග දිග 24යි කලගිරීම B පළල පළල 5යි එතකොට දෙවාරයක් 24යි 25 24යි 5යි කියන්නේ 29යි ඕම වෙනවා දැන් මේ වරහණ කියන්නේ මොන කරන්න ඕනේ ඒ කියන්නේ දෙවරක් 29යි 58යි නේ කොහොමද එළියෙන් උත්තර ගන්න පුළුවන් දැන් එහෙම ගන්න අමාරු නම් අර හතර වෙනම අරන් උත්තරේ ගන්නත් පුළුවන් හරි දැන් මෙහෙම කරා නම් වැඩි ලේසි ඊට පස්සේ මේ තුන්වෙනි ගානේ මොකද්ද සමපාත ත්‍රිකෝණයක් තියෙනවා පරිමිතිය 47 සෙන්ටිමීටර 6ක් වේ දැන් අහන පැත්තක දිග කොහොමද ඒක හොයාගන්නේ දැන් මෙහෙම සමපාත ත්‍රිකෝණයක් තිබ්බොත් සමපාත ත්‍රිකෝණ අපි හිතමු දිග මේ එක පැත්ත දෙකයි කියලා දෙකයි 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 නා 6 නේ පරිමිතිය මේ පරිමිතිය බෙදුවොත් පාද ගානේ 3 උත්තර එනවානේ 2යි කියලා දැන් මෙහෙම උත්තරේ ගන්නත් පුළුවන් මෙතනත් නේ මෙතන කියන එක මොකද්ද සෙන්ටිමීටර 48යි මිලිමීටර 6 නේ එහෙනම් මේක 3ෙන් බෙදන්න සමපාත ත්‍රිකෝණයනේ සෙන්ටිමීටර 48යි මිලිමීටර 6යි කොහොම 3ෙන් බෙදලා බලන්න මොකද වෙන්නේ කියලා මෙතන උත්තරේ අපිට හම්බ වෙනවා 16යි සෙන්ටිමීටර හයෙන් බෙදුවම 2යි නේ. එතන මොකද වෙන්නේ? සෙන්ටිමීටර 16 මිලිමීටර 2යි නේ. ඕදා පැත්තක දිග. 3ෙන් බෙදලා දාන්න. ඒකට ඒකේ පරිමිතිය හරියට ඍජු කෝණ ආශ්‍රයයි. නේ P කියන්නේ මොකද්ද? දෙවාරයක් L ධන B නේ. නේ. ඒ කියන්නේ දෙවාරයක් L කියන්නේ දිග මෙතන තියෙනවා 4යි කියලා. ධන පළල තියෙනවා 3යි කියලා. එතකොට දෙවාරයක් 4යි 3යි එකතු කරාම 7 එනවා. දැන් ගුණ කරාම දෙවරක් 7 14යි. එතන පරිමිතිය 14ක් එන්නේ. දිග 4යි පළල 3ක් වෙච්ච මේ ඍජු කෝණ ආශ්‍රයයි. හරි. ඒ පැත්තට අපි අදලා දෙනවා කොටු දෙකක්. පේනවනේ කොටු දෙකක් මේකට අදලා තමයි දෙන්නේ හරියට කළා. එහෙනම් මෙතන මේ සම්පූර්ණ දිග මෙතන සෙන්ටිමීටර දෙකක් වෙන්න ඕන. ඔක්කොම දිග 4යි හැබැයි මේකෙන් භාගය දීනේ මේ. එහෙනම් මෙතන දිග 2යි
උස අනිවාර්ය නැත්නම් පළල 3යි. පළල කොමත් 3යි. හරි. කියලා මේ පරිමිතිය මත ගන්න තියෙන්නේ. මෙතන 2යි, මෙතන 3යි. හරි. එහෙනම් උත්තරේ මොකද වෙන්න ඕනේ? පරිමිතිය c සමානයි 2වාරයක් l ධන b. දැන් මෙහෙම ගෙලින්ම ගන්න බලලා හොඳයි. හරිද? මේව ගන්න අමාරු නම් මේ වගේ වෙනම ගන්න 2යි, 3යි, 2යි, 3යි. එහෙම ගන්න අවුලක් නැහැ. හරි. හැබැයි මෙහෙම කරන්න ගාලා ac වැඩි. 2වාරයක් l කියන්නේ මෙතන 2යි, b කියන්නේ 3යි. සරල 3යි. 2යි, 3යි, 5යි. දෙවරක් 5 එතකොට 10යි. සෙන්ටිමීටර 10යි. ඒ ඒ රූපේ හරිද? ඊළඟට b රූපයේ පරිමිතිය සොයන්න. b රූපය. දැන් b රූපයේ මේ දිග කෙලින් පේනවා 4යි කියලා හරි? ඊට ප්‍රශ්නයක් නැහැ. දිග කෙලින්ම 4යි කියලා වේ. දැන් පළලට මොකද වෙලා තියෙන්නේ? පළලට සම්පූර්ණ එක කොටුවක් අරන් ඉවර වෙලා. ඊට පස්සේ අනිත් කොටුවේ මැද්දෙන් ගහලා තියෙන්නේ. වෙනවා. ඔක්කොම 3යි. හැබැයි මෙතන භාගයක් තියෙනවා. එතකොට එතනට මොකද්ද කරන්නේ අපි? එතකොට දැන් මෙතන තියෙන කොටු 1යි 1.5යි තියෙන්නේ නේ? පේනවද? සම්පූර්ණ කොටු එකමාරක්. ඒ කියන්නේ 1.5ක් තියෙන්නේ. එහෙම ගන්න පුළුවන් නේද? සම්පූර්ණ කොටුවයි 1යි අනිත් එකේ 0.5යි. 1.5යි එන්නේ එතකොට. දිග 4යි පළල 1.5යි. එහෙනම් මේකේ කිය දෙන්න ඕනේ මේ පරිමිතිය. දෙවාරයක් 4 ධන 1.5. කියන්නේ 5.5යි. 5.5 දෙකක් කියන්නේ කීයද? 5 වාරය දෙකක් කීයද? 5 වාර දෙකක් 10යි, භාගය දෙකක් 1යි. 10 1 11යි නේ. 11යි. එතකොට සෙන්ටිමීටර 11ක් වෙනවා මෙන්න මේකේ පරිමිතිය. B කියන්නේ කොටස. ඊළඟ C රූපේ පරිමිතිය. C රූපේ පරිමිතිය කොහොමද? දැන් C රූපේ අඳ ගන්න වෙනවා නේ. අර කොටු ගන්න බලන්න ඕනේ කියද? අහුවෙන කොටු ගන්න බලන්න. එහෙනම් මෙහෙම C රූපේ හම්බෙන්නේ. අමෙන් මෙහෙන් අඳින්න හරි මෙහෙම තියෙන C රූප. මෙතන එක කොටුවක් තියෙනවා. ඊට පස්සේ කොටුවක් මෙතනට මේ ඇවිල්ලා. ඊපස් තව කොටුවක් එහාට ගිහිල්ලා දිනවා නේ. ඔව්. ඔන්නව දිනු. මේ දින C රූපේනේ. දැන් මේකේ පරිමිතිය නම් අර වගේ කෙලින්ම ගන්න අමාරුයි. මෙන්නම ගන්න මේ. එතන මෙතනදී මේ පාදයේ දිග අපි දන්නවනේ කොටු කීයක් අහු වෙනවද? මෙතන කොටු දෙකක් අහු වෙනවා. දෙකයි මෙතන තව කොටුවක් පේනවා. පේනවනේ. මෙතන කොටු 3යි මේ පැත්තෙන් අහු වෙන්නේ. මෙතන 3යි එතකොට. දිග. මේ මෙතන කොටු 3ක්ම තියෙනවා නේ මේ පැත්තේ. පේනවනේ නේද? මෙතන සම්පූර්ණ 3යි. මෙතන එක කොටුවයි. ඒ කියන්නේ 1යි. මෙතන ආයෙ එක කොටුවයි. 1යි. මෙතන එක කොටුවයි. 1යි. පහලට එක කොටුවයි තියෙන්නේ. මෙතන එකක් පොඩ්ඩක් වැඩි විලා අන්දම වැඩි එක කොටුවයි තියෙන්නේ. මෙතන එක කොටුවයි අනිවාර්යෙන් තියෙන්නේ. පොඩ්ඩක් වැඩි වෙලා වගේ තියෙනවා හරි. මොමණෙන් නේ. මෙතන 3යි. මේකත් එහෙම මේකත් එහෙම මේකත් 2යි මේකත් 2යි. මෙතනත් 2යි නේ. පේනවනේ වටේම එකේව තියෙන්නේ. එහෙනම් දැන් මේකේ පරිමිතිය කීයද ගන්න මේ? 100 රුපියේ පරිමිතිය කීයද? 3යි. 3යි. 1යි. කියලා ගියක් තියනවාද? 1 2 3 4 5 6 එකේව 6ක් තියෙනවා. එකේව 6ක් එනවා නේ. නැත්නම් මෙමුලිය කෙලින්ම එකේව 6ක් දා. හරි. 3ේව 2යි එකේව 6යි. දැන් 3 වර 3ේව 2ක් කියන්නේ 6 6 6 12යි. 12 සෙන්ටිමීටර. දැන් පේනවනේ දැන් මේක අපි කරලා තියෙන්නේ මේ එකම රූපයේ දෙකට බෙදලා තියෙන කාට. හරිද? එකම රූපයේ පැති 3කින් දෙකට බෙදලා. හරිද? මේ තියෙන මුල් රූපේ මේ පැත්තෙන් කපලා. වාට වැද්දෙන් කපලා දෙපැත්තට කරලා. වම දකුණ දෙපැත්තට කරලා. මේ තියෙන්නේ මේ මැද්දෙන් කපලා උඩයට කරලා. එකම වර්ගඵලයේ ගාණ දෙකට බෙදලා තියෙනවා. මේකත් මෙහෙම පැත්තෙන් කපලා වෙන් කරලා තියෙනවා. දැන් පේනවනේ මේ පරිමිතිය මෙතන 10යි, මෙතන 11යි, මෙතන 12යි ආවා. තුනක් ආවා. මෙතන ලියා ගන්න ඕනේ හරිද? ඊට පස්සේ අන්තිම මොකක්ද දාන්නේ? පස්වෙනි ගාණේ මොකක්ද දාන්නේ? පස්වෙනි ප්‍රශ්නේ මොකක්ද දාන්නේ? ත්‍රිකෝණාස්වේ කඩදාසියකින් හරියටක් වෙන් කරගත් පසු එම කොටස් පරිමිතිය කොටසේ පරිමිතිය ත්‍රිකෝණාස්වේ පරිමිතියෙන් හරියටකට සමාන වේද? හරිද වැඩි නෑනේ. දැන් සම්පූර්ණයෙන් අපි ලොකු ගත්ත ත්‍රිකෝණාස්වේ දැන් මේ අපි ගත්ත උත්තරේ 14 නෙමෙයි. විශාල රූපයේ ත්‍රිකෝණාස්වේ
වර්ගඵලය අපි මුලින්ම හෙව්වානේ දිග 4යි මේ සම්පූර්ණ රූපය හෙව්වානේ මුලින්ම දිග 4යි පළල 3ක් වෙච්ච ත්‍රිකෝණාශ්‍රය පරිමිතිය 14ක් කියලා හෙව්වා ඊට පස්සේ ඒකේ භාගයක් අරන් මේ ක්‍රමයක් ගත්තම 10ක් ආවා අනිත් ක්‍රමයක් ගත්තම 11ක් ආවා තව ක්‍රමයක් ගත්තම 10ක් මේ 12ක් ආවා එහෙනම් මේක සමාන වෙන්නේ නැහැ නේ වෙනස් වෙනවා එහෙනම් අපි මේ කපන හැඩයම වෙනස් වෙනවා පරිමිතිය හරි මුල් මුල් රූපේ භාගය ගන්නට වෙන එන්න දැන් අපි භාගය වෙනවනම් මෙතන 14 නම් මේවා හපෙන්න එපා නේ ඒ හින්දා මේ පරිමිතිය භාගයක් වෙන්නේ නැහැ මුල් රූපෙන් ගන්නට කැපුවොත් භාගය එහෙම ගන්න බැහැ හරි 14 පාද වර්ගඵලය හරි දැන් වර්ගඵලය කියන්නේ මොකක්ද කියන එක 6 එකක් කරා නේ ඒ කියන්නේ මෙහෙම නේ පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය හරි ඕන පෘෂ්ඨයක් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය පැතිරී ඇති ප්‍රමාණය තමයි වර්ගඵලය කියන්නේ හරි වර්ගඵලය කියලා අපි දන්නවා හරි එතකොට දැන් වර්ගඵලයේ මයින් එකක තියෙනවා නේ එතකොට මොනවද තියෙන එක මුලින්ම අපි යනකම් දැන් වර්ගඵලයට අනිවාර්යයෙන්ම පුස්තියක් වෙන්න ඕනේ ඒ කියන්නේ දිගක් හා වල්ලා තියෙනවා වර්ගඵලයේ මයින් එකට දැන් මේ දැන් අපි මේ අපිට මේ බෝඩ් එකම නේ මේ බෝඩ් එකම දැන් මම බෝඩ් එක වෙන්නේ මෙහෙම මෙහෙම අඳිනවා පොඩි මොනවා රූපයක් අඳිනවා හරිනේ දැන් මේකේ අපෙන් අහුවොත් එම් පරිමිතිය කියලා පරිමිතිය කියන්නේ මොකද්ද මේ වටේ දිගේ එකතුව නේ මොන වටේ එකතුව හැම එකේ ඒක තමයි පරිමිතිය කියන්නේ වර්ගඵලය කියන්නේ මොකද්ද මෙන්න මේක මේ මේ රූපේ පැතිරී ඇති ප්‍රමාණය ප්‍රදේශය හරි ප්‍රදේශය මෙන්න මෙන්න මේ ප්‍රදේශය තමයි වර්ගඵලය එතන මේ ප්‍රදේශයක් මයින් නැහැ එකක් මදි දිගක් විතරක් මදි දිගයි පළලුත් ඕනේ හරිනේ දැන් 6 5 6 ගල දිනවා නේද මේ ඍදි කෝණ ආශ්‍රයක වර්ගඵලයේ දිග ගුණ කිරීම පළලේව ගල දිනවා නේ මතකයි දිග වල පළල කියලා නේ අන්නේ තේරෙනවා නේ අන්නේ වගේ දෙකක් තියෙනවා මිනුම් දෙකක් තියෙනවා මේ වර්ගඵලයේ මයින් එකක හරි වර්ගඵලයේ මනින එක කියලා ලියා ගන්න පාතින් දැන් අපි හිතමු අපි දැන් මේ වගේ දිග මයින්නේ සෙන්ටිමීටර වලින් හරි දිගත් මයිනස් සෙන්ටිමීටර පළලත් මයිනස් සෙන්ටිමීටර වලින්නේ එහෙනම් මොකද වෙන්නේ දැන් අපි දන්නවා වර්ගඵලය කියන්නේ දිග වාරයක් පළල එතකොට දැන් අපි මෙන්න මෙහෙම ගමු මෙන්න මේ පොඩි මේ රූපයක් ගන්න මෙයාගේ දිගත් සෙන්ටිමීටරය පළලත් සෙන්ටිමීටරය සම චතුරස්‍රයක් තියෙනවා මෙන්න මේක අපි අහුවොත් දැන් වර්ගඵලය මොකද්ද කියන්නේ දන්නේ කොහොමද වර්ගඵලය සමානයි දිග වාරයක් පළල දිග සෙන්ටිමීටරය පළලත් සෙන්ටිමීටරය දැන් මොකක්ද වෙන්නේ? දැන් අපි දර්ශක පාඩමේ කරා නේද මෙහෙම. x ගුණ කිරීම x මොකක්ද ආවේ? x වල දෙවරි බලය x වර්ගය කියලා. මතකයිනේ? m ගුණ කිරීම m m 3ක්. m වල තුන්වෙනි බලය m ගණය. එහෙම ගත්තානේ. මේකෙත් මේ සෙන්ටිමීටර සෙන්ටිමීටර. එහෙනම් මොකක්ද වෙන්නේ? වර්ග සෙන්ටිමීටර. අර x වා x වාරය x කියන්නේ x වර්ගය නම් සෙන්ටිමීටර වාරය සෙන්ටිමීටර කියන්නේ වර්ග සෙන්ටිමීටර. ඒ වගේ දැන් අපි හිතමු අපි මනින්නේ මීටර වලින් කියලා. දිග මනින්නේ මීටර පළලක් පානේ මීටර වලින් නේ. එහෙනම් මීටරය ගුණ කිරීම මීටරය. මීටරේ වාරය මීටරේ වර්ග මීටර. නේ? කොහොමද තියෙනවා වර්ග මීටර වර්ග කිලෝමීටර. දැන් අපි සාමාන්‍යයෙන් ලොකු දැන් අපි හිතමු මේ ඔය දිස්ත්‍රික්ක එකේ විශාලත්වය මයින්නවා. දිස්ත්‍රික්ක එකේ විශාලත්වය මයින්නට පස්සේ මේ අපිට සාමාන්‍ය මීටර වලින් ගන්න බෑනේ විශාල වැඩිනේ නේ සාමාන්‍ය වඩා දිගයිනේ දැන් අපි හිතමු කොළඹ දිස්ත්‍රික්කයේ විශාලත්වය කියලා එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ විශාලත්වය මයින් කරනකොට දැන් ඒක වර්ගඵලයන්නේ ප්‍රදේශයන්නේ එතකොට මනින්දි අපි මනින්නේ සාමාන්‍ය මයින්නේ වර්ග කිලෝමීටරේ දැන් සාමාන්‍යයෙන් පොඩිය මයින්නේ වර්ග මීටර ටිකක් සාමාන්‍ය ලොකු ඒවා දැන් අපි හිතමු දැන් කාමරයක වර්ගඵලය එතකොට මනින්නේ සාමාන්‍ය වර්ග මීටර වලින් නේ කාමරයක වර්ගඵලය වගේ. දැන් වර්ග සෙන්ටිමීටර වලින් මයින් මොනවද? පොතක වර්ගඵලය. ඒ වගේ පොඩි ඒවා මයින්නේ වර්ග සෙන්ටිමීටර. වර්ග මීටර, වර්ග කිලෝමීටර වගේ තියෙනවා. හරිනේ? හරි. අපිට තියෙන ප්‍රධාන තුනක් තියෙනවා වර්ග සෙන්ටිමීටර, වර්ග මීටර, හරි? වර්ග කිලෝමීටර. ඔව් තුනක් තියෙනවා. වැඩි ලියා ගන්න තියෙන වර්ගඵලයේ පාඩම ඉස්සරහට අපිට එනවා.
පරිමාපාඩු. දැන් පරිමාපාය වෙනකොට මොකක්ද වෙන්නේ? ඝන සෙන්ටිමීටර්, ඝන මීටර්, ඝන කිලෝමීටර් සාමාන්‍යයෙන් මේ එච්චර පාවිච්චි කරන්නේ නැහැ. හරිද? ප්‍රධාන වශයෙන් අපිට ඝන සෙන්ටිමීටර්, ඝන මීටර් තමයි ඉන්නේ. හරි? ඝන කිලෝමීටර් කියන්නේ ගොඩක් විශාල එකක් නේ. එච්චර දේවල් සාමාන්‍යයෙන් මනින්නේ නැහැ. අපි හිතමු දැන් ওই ජලය වගේ නම් සාගරයේ ජලය වගේම වයින්න පුළුවන් ගණන් කිලෝමීටර් වලින්. මේ වුණාට දැන් සාමාන්‍ය අපි මේ ජීවිතේ ඇත්තටම වයින්නේ නැහැ හරි. එහින්න දැන් ඒක ඒ පාඩමේ ප්‍රධාන වශයෙන් තියෙන දෙකයි ඝන සෙන්ටිමීටර් ඝන මීටර්. දැන් වර්ග සෙන්ටිමීටර් එකක විශාලත්වයක් කිව්වොත් මොකද්ද කියන්නේ? ඒ කියන්නේ දිගත් සෙන්ටිමීටරක් වෙච්ච ගන්න මේ මයින්ඩ් රූල් එක. හරි සෙන්ටිමීටරක් වෙච්ච. පළවත් සෙන්ටිමීටරක් වෙච්ච මේ වගේ පොඩි මොනවාගේ පොඩි ප්‍රදේශයක් නේද? ඔන්න පොඩි ප්‍රදේශ තමයි අපිට ලියන්න වෙන්නේ ඝන සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටරක් කියලා. මේ වගේ පොඩි එකක්. හරි. පොඩක් පොඩි. මේ තමයි වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් එකයි. දිගත් එකයි පළලත් එකයි. වර්ග මීටරයක් කියන්නේ කීයද? දෙකකට දිගයි නේ. ගාට මීටරක් දිග. මෙච්චර ලොකු එකක්. මීටරයක් දිග. මම මේ නිකන් අඳින්නේ නැහැ. මීටරයක් පළල. මොනවාගේ පොඩක් තවුසයන් මො. නේ ඔන්නෝගේ ලොකු ප්‍රදේශය තමයි සාමාන්‍යයෙන් ඝන මීටරයක් කියන්නේ. ඝන නෙමෙයි වර්ග මීටරයක් කියන්නේ. මෙන්න මේ සම්පූර්ණ ප්‍රදේශයම තමයි ගත්තොත් වර්ග මීටරයක් වෙන්නේ. දිගක් මීටරයක් පළල මීටරයක්. හරි. සෑහසෙ මට පේනවනේ මිනිස්සු කියලා නේ. කොහොමද කියලා පේනවනේ. ඒකේ මෙහෙම රූපයක් තියෙනවා. පළවෙනි එකේ පාසලක වූ තාපයක චිත්‍රයමදා එය සමතුෂ්කාර හා ත්‍රිකෝණාස්වාකාර කොටස් වලට වෙන් කර ඇති. අයුරු තමයි තාපය තියෙන්නේ. තාපය වෙන් කරලා තියෙන්නේ ත්‍රිකෝණාස්වා වලටයි සමතුෂ් වලට වෙන් කරලා තියෙන්නේ. නේ? චිත්‍රයම වල වෙන් කර ඇති මුළු පුස්තක වර්ගඵලයේ වර්ග මීටර් කීයද? වර්ග මීටර් කීයද අන්නේ? හරි. දැන් මෙහෙම 17යි අපි පළවෙනි ගානේ. හරි. මෙහෙම තාපය තියෙනවා. මේ තාපය තියෙන්නේ. හරි. එතකොට දැන් මේකේ මෙහෙම තියෙනවා. මේවා මොනවද මේ හැඩ මොනවද මෙතන 1 2 3 4 5 තියෙනවා නේ. මෙහෙම පහක් තියෙනවා. 1යි 3යි 4යි 5යි. ඔන්න පහක් තියෙනවා. හරි. මෙයාගේ හරි මේ මොනවාද මේ ඉතින් මෙතන දිගත් මීටරයයි පළලත් මීටරයයි එහෙනම් මේ දිග පළල සමානයි කියන්නේ මේක මොකද සම චතුරස්‍රය මේ පහම ඒ වගේ තමයි යටහත් තියෙන්නේ දිග මීටරයයි පළල මීටර භාගයයි එහෙනම් මේක ත්‍රිකෝණාස්ත්‍රය ත්‍රිකෝණාස්ත්‍ර 1 2 3 4 5 තියෙනවා හරිනේ දැන් අපෙන් ගන්න මුළු මේ සම්පූර්ණ මුළු රූපේ වර්ගඵලය කොහොමද ඒක ගන්න ක්‍රමයක් තියෙනවා ඒ ගන්න හැම ක්‍රමයක් තියෙනවා දැන් ඕනනම් මෙහෙම ගන්නත් පුළුවන් මේ කුඩා එක රූප පහක් තියෙනවානේ මේ එකේ වර්ගඵලය හොයාගන්න මේ දෙකෙත් හොයාගන්න ඔහොම මේ පහෙන් හොයාගන්න ඊට පස්සේ මේ පහ වෙනම හොයාගන්න පස්සේ එකතු ගන්න පුළුවන් එහෙම ගන්න නැතුව දැන් කෙලින්ම උත්තරයක් ගන්න ක්‍රමයක් නැද්ද දැන් මේ සම්පූර්ණ මිත්‍ය ගන්න මේ තාපය ගන්න බලන්න තාපය මේ තියෙන්නේ සම්පූර්ණ උස සම්පූර්ණ පළල මේ සම්පූර්ණ දිග එයා මේකේ හැඩය ගත්තොත් මේ මොකද්ද මොනවාගේ හැඩයක්ද මේකෙන්නේ මේකේ අපි ගත්තොත් මේ සමස්ත හැඩය ගත්තොත් මොකද්ද ඍජුකෝණාශ්‍රයක් හැදෙන්නේ එහෙනම් අපි ලියන්න පුළුවන් මොකද්ද ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය කරලා දිනවනේ මතකනේ මොකද්ද දිග වැඩි කිරීම පළල ඔය හය කරානේ මතකනේ දිග වරක් පළල හරිනේ දැන් දිග කීයද මේකේ මීටර් 1 2 3 4 5 මීටර් 5 භාරයක් පළල මීටර් 1 භාගයයි 1 භාගයයි ඒ කියන්නේ 1.5 නේ 1.5 මීටර් 1 එකමාරක් කියන්නේ ඒකනේ එකමාරක් කියන්නේ 1.5 1 භාගයක් දැන් හරිනේ දිග 5යි පළල එකමාරයි 1.5 දැන් උත්තරේ ගන්න කලින් මොනද කළා මොකක්ද එන්නේ 1.5 ගුණ කිරීම 5 නේ 5වරක් 5 25යි 5 දෙකක් ඉතුරුයි දශම ස්ථානේ දාන්න මෙතනින් කෙලින් දාගන්න නේ 5වරක් ඒ 5යි මේ දෙකත් එක 7යි 7.5 වෙනවනේ 7.5ක් වෙනවා වර්ග මීටර අන්නෙම දාන්න පුළුවන් උත්තරේ නේ කිව්වා වගේ ඉස්සෙල්ලාම මේ
මේක කොටුවක දිග මීටරය නම් මෙතනත් මීටරයයිනේ. මෙතන මීටර කීයක් තියෙනවද? මීටර යට තියෙනවා හතරක් තියෙනවා. මේ පේනවනේ මීටර හතරක් වෙන්න ඕනේ මේ දිග. අර මීටරේ කොටු සම්පූර්ණ කොටු හතරක් තියෙනවා. මෙතන තියෙන එක කොටුවයි කොටුව භාගය. මෙතන ආයි මේ කොටු දෙකක් තියෙනවා නේද? මෙතන කොටු දෙකක් දිග තියෙන්නේ. දිග බැලුවත් කොටු දෙකක් වෙනවා. ඒ කියන්නේ මීටර දෙකක් ඇවිල්ලා. මේක දැන් බලන්න උස බලන්න මේ පැත්තෙන් මේ පළල පළල බලන්න. පළල සම්පූර්ණ කොටුවක් නැහැ නේ. කොටු භාගයක් නෑ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතනත් කොටු භාගය තමයි දාන්න වෙන්නේ. මීටර භාගයයි මෙතන. මේ දිග. මේ පළල භාගයයි මේ දිග දෙකයි. මෙතන පළල කීයද? භාගය 1යි. 1.5යි. 1.5යි. දිග 4යි. හරි. එහෙනම් මේ එක ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය හෙවුවනේ. කොහොමද ගන්නෙ? දිග වැඩි කරනවා පළල. දිග වාරයක් පළල. දිග මොකද කියින් පළල නේ. දිග මීටර 4යි. පළල මීටර කීයද? 1යි භාගය. ඒ කියන්නේ 1.5යි. එතන උත්තරයක් කියලා වට 6යි කියලා නේ. මොනවද තියෙන්නේ මේ 6යි කියලා. මීටර වර්ග මීටර 6යි. මීටර වාරයක් මීටර වර්ග මීටර. 4.5 6. එක ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය. ඊට පස්සේ ගන්න පුළුවන් දෙක ත්‍රිකෝණාශ්‍රය. දෙවන ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය එකේ දිග වාරයක් පළල. ඒක ඊයේ දෙක ඇරෙදි නේ මේ. දිග මීටර 2යි. පළල කීයද? මීටර භාගයයි. මීටර භාගය කියන්නේ 0.5යි. නේද? භාගයන්නේ භාගය කියන්නේ ඒකනේ 0.5යි. එහෙනම් උත්තරේ මොකක්ද? 2 ගුණ කිරීම භාගය. 2 ගුණ කිරීම 0.5. 1යි නේද? වර්ග මීටර 1යි. ඊට පස්සේ ගන්න පුළුවන් මුළු වර්ගඵලය. දැන් මුළු වර්ගඵලය කීයද? 6 1යි 7යි නේද? 7යි වර්ග මීටර.